IPL තරගාවලිය නියෝජනය කරන අවස්ථාව ලැබෙනවා කියන්නේ ඕනෑම ක්‍රීඩකයෙකුට ලොකු අත්දැකීමක් වගේම ආර්ථික පැත්තෙනුත් ඒක ලොකු අවස්ථාවක්. ගීවතාවේ IPL තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවෙන් අවස්ථාව උදා වුණේ ඉසුරු උදාවට විතරයි. මාලිංගට අවස්ථාව ලැබිලා තිබුණත් මාලි තරගාවලිය නියෝජනය කළේ නැහැ. එළඹෙන IPL තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය මේ මාසේ 18 පවත්වන්න තමයි නියමිත. වෙන්දේසියට ඔක්කොම ක්‍රීඩකයෝ 1097ක් ඉදිරිපත් වෙනවා කියලා තමයි ආරංචි. මේ ක්‍රීඩක අතරින් ක්‍රීඩකයෝ 814ක්ම ඉන්දියානු ක්‍රීඩකයන් වීම විශේෂයක්. ඉතිරි 283ක පිරිස අනෙක් ක්‍රීඩා කරන රටවල් වලින් තමයි ඉදිරිපත් වෙන්නේ. මේ පිරිසෙන් වැඩිම පිරිසක් කොදි උදේශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි ආරංචි. සාමාන්‍යයෙන් T20 තරග රටාවට වැඩිම වටිනාකමක් එකතු කරන ක්‍රීඩකයෝ විදිහට කොදි ක්‍රීඩකයන්ගේ හැකියාව අපි පහුගිය කාලේ දැක්කා. වෙන්දේසියට ඕස්ට්‍රේලියාවෙනුත් ක්‍රීඩකයෝ 56ක් සහභාගී වෙන්න නියමිතයි. ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ුත් කීප දෙනෙක් හැම IPL තරග වාරයකම අපිට දක්ෂතා අතර ඉන්න විදිය දකින්න ලැබුණා. දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ 38 දෙනෙක් මේ වතාවේ තරගාවලිය වෙන්දේසියට ඉදිරිපත් වෙන්න ලියාපදිංචි වෙලා තියෙනවා. මේ වතාවේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ 31ක් IPL වෙන්දේසියට ලියාපදිංචි වෙලා තියෙනවා. මේ වතාවේ ක්‍රීඩකයන් කීප දෙනෙක්ට IPL සෙල්ලම් කරන්න හැකියාවක් ලැබෙයි. ඒ වගේම අෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ 30කුත් මේ වතාවේ IPL තරගාවලියට ලියාපදිංචි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා පසුගිය තරගාවලිය කීපේ අෆ්ගන් ක්‍රීඩකයෝ IPL තරගාවලියට සෙල්ලම් කරන විදිය අපිට දකින්න පුළුවන් වුණා. නවසීලන්ත ක්‍රීඩකයෝ 29කුත් එංගලන්ත ක්‍රීඩකයෝ 21කුත් මේ තරගාවලියට ලියාපදිංචි වෙලා තියෙනවා. තරගාවලිය මේ වතාවේ නැවත පාරක් ඉන්දියාවේ පවත්වන්න තමයි සංවිධායකයෝ සූදානම් වෙන්නේ. අපි බලමු ලෝකයේ වඩාත්ම අවධානය යොමු වෙන IPL වෙන්දේසියේදී මොන ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පීඩියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී පාට සුබ දවසක්.